දිලිත් ගමට. ආසන රැස්වීම් මාලාවේ තවත් ජනහමුවක් සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද කන්තලේදී පැවැත්වුණා. අපි බැලුව දැන් යල් පැනපු මෙතෙක් තිබුණු ප්‍රධාන පක්ෂ හතරෙහිම ප්‍රතිපත්ති ප්‍රකාශ. මේ ප්‍රතිපත්ති ප්‍රකාශයන් වල තියෙන ප්‍රතිපත්ති අර අපි 2015 2019 පරාජය කරපු ගිවිසුම් වල තියෙන දේවල්මයි. සර්වජන බලය දේශපාලන වේදිකාවේ සිටින සෑම නායකයෙක්ම අපි ඔබට ප්‍රතිඥාවක් දෙනවා, ඉදිරියටත් අපි අපගේ ජීවිත පරදුවට තියා ඒ සියලු ගිවිසුම් හෝ රටට අනර්ථයක් වන ව්‍යවස්ථා හෝ එනවා නම් ඒවා පරාජය කිරීමට කැප වෙනවා. තමුන්වහන්සේලට පේනවා අර වෙසක් කාලෙට බකට් පත්තු කරනවා වගේ මේ ජනාධිපතිවරණ කාලෙට ප්‍රධානයයි කියන දේශපාලන පක්ෂවලට බොහෝ දේශපාලඥයෝ හේට මෙහෙට පණිනවා. මේ තොරණේ හිටපු බකට් එක ඒ තොරණේ ගිහින් එල්ලෙනවා, ඒ තොරණේ හිටපු බකට් එක මේ තොරණේ ගිහින් එල්ලෙනවා. ඒ මොන පැති මොන විදියට කවුරු මාරු කළත් එදා ත්‍රස්තවාදී යුද්ධය පැවැත්වෙන වෙලාවේ සිංහල දෙමළ මුස්ලිම් සකල ජනී ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් ගත්තු පැත්ත, ජාතිකවාදයේ පැත්ත, දේශමාමකත්වයේ පැත්ත, රට රකින්න පැත්ත, ඒකීය රාජ්‍ය ආරක්ෂා කරන පැත්ත, ඒ පැත්ත තමයි අපි ගත්තු පැත්ත. ඒ පැත්ත තමයි දිලිත් ජයවීරගේ පැත්ත, තරුවලකුණේ පැත්ත, සර්වජන බලයේ පැත්ත. මගේ අම්මේ තාත්තේ සහෝදරය සහෝදරිය, ලෝකේ දියුණු රටවල් භාවිතා කරන උපක්‍රමත්, ඒ දියුණු රටවල් කොහොමද ජනතාවගේ සුභ සාධනීය සඳහා මොනවද කරලා තියෙන්නේ, කොහොමද කරලා තියෙන්නේ, ඒකට සල්ලි හොයාගෙන තියෙන්නේ කොහොමද, මේ සියල්ලම අධ්‍යයනය කරලා අපි හදලා තියෙනවා උපාය මාර්ගික වැඩපිළිවෙලක්. ඉතාම සරලව මේ රූප සටහනකින් දක්වලා තිබෙනවා මේ උපන් දවසේ මේ දරුවා කොහමද තවදුරටත් තුන්වෙනි ලෝකේ අහිංසක බබෙක් වෙනුවට පළවෙනි ලෝකේ දියුණු රටක ඉපදුණු බබෙක් වෙන හැටි අපි මෙහි සටහන් කරලා තිබෙනවා. මේ රටට බත සපයන පෙත්‍රිකුණාමලේ ජනතාවගේ එක් කෘෂිකාර්මික ජීවිතය වෙනස් වෙන්නේ කොහමද? ඔහු තවදුරටත් මේ මඩේ ඉන්න ගොවියා වෙන්න ඕනද? ඒක වෙනස් වෙන්න ඕනේ නැද්ද? අන්න ඒකට අපි යෝජනා කරලා තියෙනවා අපේ වැඩපිළිවෙල. අර සාම්ප්‍රදායික ගොවියා වෙනුවට ඒ කොහමද ගොවියා ගොවි ව්‍යවසායකෙක් වෙන්නේ, කොහමද ගොවි වරු වෙන්නේ මේ ගොවියා? මම වගකීමෙන් යුතුව කියනවා කන්න දෙකක් ඇතුළත ඔබගේ ආදායම දෙගුණ කරන බවට සහතික වන බව, ඒ සහතික වන ආකාරය මේ සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපේ ආදරණීය කාන්තාවට අපි වෙනම පරිච්ඡේදයක් වෙන් කරා. අපි අපේ යෝජිත අරමුදල් කීපයකින් ඔබ යම් අවස්ථාවකදී ව්‍යාපාරයක් ව්‍යවසායයක් කරන්න උත්සාහ කළා, ශුද්ධ මූල්‍ය ණය අරගෙන හිර වෙලා තියෙනවා නම් ඒ අසාධාරණ ණය පොලිය සම්පූර්ණයෙන්ම ඉවත් කරන වැඩපිළිවෙල මේ පොතේ සටහන් කළා තියෙනවා. දශක ගාණක් ඔබව මේ දුප්පත් කමේම තියාගත්ත ඒ පරණ දේශපාලනය අවසන් කරන්නට ඔබට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඔවුන් තරු කරන්නට නෙමෙයි, ඒ හොරු ඔබයි තරුව. ඔබ තරු කරවන වැඩපිළිවෙලයි මෙවර මේ තරුව ලෙස ඒ තරුව වෙනුවෙන් මම ඇවිල්ලා තිබෙන්නේ. මට තරුවක් වෙන්නට නෙමෙයි. හැම සමීක්ෂණයෙම තියෙනවා 140කට ආසන්න ජනතාවක් තාම තීරණය කළා නෑ. ඒගොල්ලෝ කියන්නේ වෙනත් වෙනස් මිනිහෙක් වෙනස් මිනිස්සෙක් ඉන්නවා දිලිත් ජයවීර කියලා. බය නැතුව ගහන්න කතරේ තරුව ඉදිරියේ ඔබේ ජීවිතේ වෙනස් වෙනවා වෙනවාමයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.